ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හරහා කිරිදෙනුන් ගෙන්වීමේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද මස්කෙලිය පශුවයි දිනලධාරී දේශප්‍රිය සේනාධිර මහතා සාක්ෂි ලබා දුන්නා. මස්කෙලිය පශුවයි දිනලධාරී දේශප්‍රිය සේනාධිර මහතා අනාවරණය කළේ මස්කෙලියේ පෞද්ගලික සත්ව ගොවිපලක සිටි මෙම ආනයනික කිරිදෙනුන් අතර මයික්‍රෝප්ලාසම් බෝවුස් නම් රෝගී තත්ත්වය හඳුනාගත හැකි වූ බවයි. අදාළ රෝගිය උන්ට වැළඳී ඇත්තේ ආනයනයට පෙර බවද ඔහු තහවුරු කළා. මෙම රෝගියට මෙතෙක් කිසිදු බෙහෙතක් සොයාගෙන නොමැති බැවින් ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල සිදු කරන්නේ එම රෝගිය වැළඳුණු සතුන් මරා දැමීම බවද ප්‍රකාශ කළා. දේශප්‍රිය සේනාධිර මහතා පැවසුවේ අදාළ සතුන් විනාශ කරන ලෙස තමන්ද උපදෙස් දුන් බවයි. මෙම රෝගී තත්ත්වයේ වැළඳුණු සතුන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රදර්ශනය කරමින් පශු වෛද්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කළා. මෙම විමර්ශනයට අදාළ වැඩිදුර සාක්ෂි විමසීම ලැබුණු මස 5 වනදා දක්වා කල් තැබුණු අතර එදිනට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව අභිජනන අංශයේ ප්‍රධානියා කැඳවීමට කොමිසම නියෝග කළා.